අද තයිබෝන් කිලිපිලිගන්න එස්එල්ජන් හොටේජ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලා හැම දෙනාම අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට කොහොමද මැනුවල් ටයිප් කරන්න නැතුව රෙෆරන්ස් ඔටෝ හදාගන්නේ කොහොමද කියලා වර්ඩ් එකේ. ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි රිසර්චර්ස් assignment කරන යාළුවන්ට. ඉතින් ඔයාලා මේ රෙෆරන්ස් හදන්න ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඔයාගේ රිසර්ච් එක කරනකොට ඉතින් මේ ක්‍රමයට ඔයාලට ලේසියෙන්ම වැඩි කරගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම කරන්න ඕන Chrome browser එකට ගිහිල්ලා ඔයාලා Chrome එකේ මේ විදිහට Google එකේ ටයිප් කරගන්න Mendeley software කියලා. ඊට පස්සේ ඔයාලා මේ තියෙන පළවෙනි link එකට යන්න. ඔයාලට පේනවා මෙතන red icon එකක් display වෙනවා. download Mendeley desktop of for windows කියලා. ඉතින් ඔයා ඒක උඩ ටික් එක ඒක උඩ click කරන්න. එතකොට ඔයාලට මේ විදිහට download වෙනවා පෙන්නනවා. ඒක නාමතුන් කියන්න ඕනේ. ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම download කරනකොට මෙහෙම වෙනවා කියලා. ඔයාලා ඒ software එක විතරක් නෙමෙයි ඔයාලා මෙතන තවත් දෙකක් download කරගන්න ඕන. මෙන්න මේ web importer කියන එකයි citation plugin කියන එකයි. අපි මේ විදිහට මෙන්න මෙතන click කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ විදිහට get web important for chrome කියලා ගන්න. මේක extension එකක් විදිහට තමයි use වෙන්නේ. ඔයාලා මේ විදිහට add to chrome කියන එක උඩ click කරන්න. ඊට පස්සේ ඒක download වෙලා ඔයාගේ chrome එකට add කරගන්න ඕන. අපි මෙන්න මෙතන add extension කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මේක මේ විදිහට download වෙනවා බලා ගන්න පුළුවන්. වීඩියෝ එක skip කරන්න එපා. ඔයාලට ගොඩක් වැදගත් දේවල් මගේ හැරෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ඔයාලා මෙන්න මේක උඩ click කරලා මෙහෙම බලන්න. එතකොට මෙතන තියෙනවා extension එක. ඒකට pin එක මෙතන tick කළා නැත්නම් nil පාටින් ආයතන tick එක දෙන්න. එතකොට ඔයාලට මේ විදිහට උඩින් ඒ icon එක display වෙනවා Mendeley එකේ. ඉතින් ඊට පස්සේ අපි අනිත් application එක download software එක download කරගන්න ඕන. citation එක මේක අපි මේකට යන්න කලින් ඔයාගේ Microsoft account එක active කරලා නැත්නම් activate කරගන්න. ඒකේ register වෙලා ඒ කියන්නේ ඔයාගේ අර Microsoft Office package එක active කරගත්ත email එක ගහලා ඔයාලා හදා ගන්න. ඔයාලට මොකද මෙතනින් යනකොට ඔයාලගේ Microsoft account එකට තමයි log වෙන්නේ. එතනදී ඔයාලගේ විස්තර ටිකක් අහනවා. ඒවා හරියට fill කරගෙන මේ විදියට Mendeley account එක මෙතනින් මේ ඇඩ් කරගන්න get කියන එක උඩ click කරා. මෙන්න මේ විදිහට Microsoft account එකට access ඉල්ලනවා. ඔයාලා මෙතනින් account එකේ email එක ගහලා ඔයාලට log in පුළුවන්. account එක හදලා නැත්නම් අනිවාර්යයෙන්ම ඔයා ගිහිල්ලා account එක හදාගන්න. ඔයාලට ඔයාලා අනිවාර්යයෙන්ම හදලා ඇති. ඔයාලගේ office package එක use කරනකොට Microsoft account එක හදලා තියෙනවා සමහර විට. ඉතින් හදලා නැත්නම් හදාගන්න. ඊට පස්සේ මේ විදිහට sign in වෙන්න. ඊට පස්සේ ඔයාලගේ විස්තර ටිකක් එතන ඉදතහන. ඔයාලගේ company name එක එහෙම. ඔයාලා එතන company name එකක් දෙන්න ඕන. බොරුවට මොකක් හරි type කරන්න. ඔයාගේ phone number එක දෙන්න. country එකද select කරන්න. name එක දෙන්න. ඒ ටික දීලා එතනින් register වෙන්න. ඊට පස්සේ ඔයාලා එතන register වුණාට පස්සේ
ඔයාලා මේ විදිහට දැන් අර ඩවුන්ලෝඩ් වෙච්ච ඇප්ලිකේෂන් එක පළවෙනිවට ඩවුන්ලෝඩ් කරලා වෙච්ච එක අපි මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්නවා. ඩවුන්ලෝඩ් එකට ගිහිල්ලා මේ විදිහට මෙතන මෙහෙම ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගන්න මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා. එක්ස්ට්‍රැක්ට් වෙලා මේකට ගොඩක් වෙලා යන නිසා මම මේක ස්කිප් කරලා ගන්නවා. ඔයාලා ඉන්ස්ටෝල් වුණාට පස්සේ ෆිනිෂ් කරලා එතන යන්න. ඊට පස්සේ මම මේ විදිහට ෆිනිෂ් කරගන්නවා ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ අපි ඇප්ලිකේෂන් තුනම දැන් ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි. එක්ස්ටෙන්ෂන් එකයි විපීම් පෝඩ එක්ස්ටෙන්ෂන් එකයි වර්ඩ් එකට අදාළ ඇප්ලිකේෂන් එකයි මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එක හදලා ලොකුනේ අපි ඒකට. මේ විදිහට අපිට ඩවුන්ලෝඩ් වුණා. පළවෙනියටම අපි ඩවුන්ලෝඩ් කරපු අර ඩෙස්ක්ටොප් එක. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ විදිහට ඒ කවුන්ට් එකට ගියාම ඒ ඇප්ලිකේෂන් එකට ගියාම ඔයාලා මෙතන රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා රෙජිස්ටර් වෙලා නැහැනේ ඔයාලා ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ මෙතන සයින් මෙතන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලා එතන රෙජිස්ටර් වෙන්න ඕන. ඔයාගේ ඊමේල් එකයි ඔයාගේ විස්තර අහනවා. ඒ ටික දීලා ඔයා මෙතන රෙජිස්ටර් වෙන්න ඇප්ලිකේෂන් එකේ. මම රෙජිස්ටර් වෙලා ඉන්න නිසා මම මෙතන රෙජිස්ටර් වෙනවා. මම මේ විදිහට මම රෙජිස්ටර් වෙනවා මගේ ඊමේල් එක ගහලා. වෙබ්සයිට් එකට ගිහින් මේ විදිහට රෙජිස්ටර් වෙන්න ඕවා. ඇප්ලිකේෂන් එකෙන් ගියාම ආව වෙබ්සයිට් එකට නිකන් යනවා. ඊට පස්සේ මෙතනින් ඔයාගේ විස්තර අහනවා මේ විදිහට. ඔයාගේ නේම් එක දෙන්න කියනවා. නේම් එක මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ ෆැමිලි නේම් එකට මොකක් හරි ඔය ටයිප් කරගන්න. ඒක ඔයාගේ අනිවාර්යම නේම් එක ඕනි කියලා මෙතන එහෙම එකක් නැහැ. ඔයාලට කැමති එකක් ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ඔය පාස්වර්ඩ් එකක් දෙනකොට ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් මෙතන දෙන්න ඕන. ඔයා වෙන විදිහකට අඩුවෙන් මොකක් හරි දුන්නොත් මෙතන රතු පාට වෙලා වැටෙනවා. එහෙම නැත්නම් කහ පාට වැටෙනවා. එහෙම වෙනවා. ඉතින් ඔයා කැපිටල් ලෙටර්ස් ඉස්සල්ලා කැපිටල් ලෙටර් එක සිම්පල් ලෙටර්ස් ඒ වගේම මොකක් හරි ඔය අංකයක් මොකක් හරි දාලා ඒ විදිහට ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන කන්ටිනියු කරගන්න. මේ විදිහට කන්ටිනියු කරනවා. ඊට පස්සේ අපි ඒක එතනින් රෙජිස්ටර් වුණාට පස්සේ අපි දැන් ඇප්ලිකේෂන් ටික ඔක්කොම වැඩ කරගෙන ඉවරයි. ඊට පස්සේ මෙතනින් මම දැන් රෙජිස්ටර් වුණාට පස්සේ ඇප්ලිකේෂන් එකට ලොග් වෙනවා. ඒ රෙජිස්ටර් වෙච්ච ඊමේල් එක ගහලා පාස්වර්ඩ් එකක් ගහලා මෙතනින් සයින් ඉන් වෙනවා. ස්කිප් කරගන්න එපා. ඔයාලට වැදගත් දේවල් මග ඇරෙන්න පුළුවන්. වීඩියෝ එක දිගටම බලන්න. මේ විදිහට ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාගේ වර්ඩ් එකට ගිහින් බලන්න. ඔයා වර්ඩ් එකේ රෙෆරන්ස් යටතේ මෙන්ඩලි ඇප්ලිකේෂන් එක ඩිස්ප්ලේ වෙනවද කියලා. අනිවාර්යෙන්ම මේ ටික විදිහට ඩිස්ප්ලේ වෙන්න ඕන. මම මේ වීඩියෝ එකේ ෆෙවරන්ස් හදන විදිහත් පෙන්වනවා. ඒ වගේම වෙබ් ප්‍රෙෆරන්ස් ගන්න කොහොමද කියලා මම ඉදිරි වීඩියෝ එකකින් ගේනවා. ඒක නිසා මේක අනිවාර්යෙන්ම බලන්න. මම මේ විදිහට රෙෆරන්ස් කියලා මෙතන ටයිප් කරගන්නවා. බොරුවට ඩොක්කියුමන්ට් එකක් ඕපන් කළා. ඔයාලට මෙතන මම පැහැදිලි කිරීමක් කරන්න කොහොමද ඇප් එක යූස් කරන්න කියලා මේක කරන්නේ. මම ලොකු ඩොකියුමෙන්ට් එකක් ටයිප් කරලා නැහැ මෙතන. මේ විදිහට ටයිප් කරගෙන
රෙෆරන්ස් කියන එක මේ විදිහට ඊට පස්සේ මම මේ විදිහට රෙෆරන්ස් කියන එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක ඔන් කරගන්නවා ඊට පස්සේ මෙතන මම ඇප් එකට ඇවිල්ලා ඇප් එක ඕපන් කරගෙන මෙන්න මේ විදිහට මගේ PDF එක ඩ්‍රැග් කරගන්නවා මේ විදිහට අරගෙන තිබ්බාට පස්සේ ඩ්‍රැග් වෙනවා නිකම්ම ඊට පස්සේ ඇප්ලිකේෂන් මගේ ඒ ගත්ත PDF එක උඩ මම මේ විදිහට ටයිප් කරාම ඔයාලට මෙතන පේනවා විස්තර හටෙනවා ඊට පස්සේ මම මෙතනින් මෙන්න මේ උඩ හටෙන අයිකන් එක ක්ලික් කරාම මේ කොළපාලින් පහලින් ලෝඩ් වෙනවා පෙන්වනවා ඔයාලට ඒ කියන්නේ අප්ලෝඩ් වෙනවා ඊට පස්සේ ඇප්ලිකේෂන් එක එතන මිනිමයිස් කරලා ඔයාලට ඔයාගේ ડોකියුමන්ට් එක අදාළ ඔයා හදන රිසර්ච් එකට අදාළ සියලුම මේ PDF ෆයිල්ස් අර මේවා ටික ඒකට ඒ විදිහට ඇඩ් කරගෙන ඊට පස්සේ අර උඩ අයිකන් එක ටච් කරන්න ඊට පස්සේ තමයි ඔයාලට මෙතන මේ විදිහට එන්නේ මෙතනින් අපි රෙෆරන්ස් වලට ගිහිල්ලා මෙතන මෙන්ඩලි කියන සයිටේෂන් මේක උඩ ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා අයිනේ ඉතින් මෙහෙම ඩිස්ප්ලේ වුණාට පස්සේ ඔයාලට මෙතනිමුත් ඇඩ් කරගන්න විදිහ පෙන්නනවා පළවෙනි පාර යනකොට ඉතින් මම මේ විදිහට ගිහිල්ලා එතනින් ලෝඩ් කරගත්තට පස්සේ මේ විදිහට මගේ ඇඩ් කරගත්ත PDF එක වැටිලා තියෙනවා ඊට පස්සේ මම මෙතනින් ඒක උඩ ටච් කරලා විලා සේව් දුන්නාට පස්සේ මේ විදිහට වැටෙනවා මගේ රෙෆරන්ස් එක ඒ විදිහට වැටුනේ නැත්නම් ඔයා මෙන්න මෙතන මෝ කියන එකට ගිහිල්ලා මෙන්න මේක උඩ ක්ලික් කරන්න එතකොට එතනින් ආය එනවා රෙෆරන්ස් කියන එක ඉතින් ඔයාලට ලේසියෙන්ම රෙෆරන්ස් එක හදාගන්න පුළුවන් මේ විදිහට ටයිප් කරලා ගන්නකොට ගොඩක් වෙලාවට වැරදින් ඉඩ තියෙනවා අපේ අතින් රෙෆරන්ස් ඉතින් ඒක නිසා ඔයාලට ලේසියෙන්ම මෙන්න මේ සොෆ්ට්වෙයාර් එක යූස් කරලා රෙෆරන්ස් හදාගන්න හැකියාවක් තියෙනවා ඉතින් මම මෙතනදී PDF ෆයිල් වලින් කොහොමද රෙෆරන්ස් ගන්න කියලා දුන්නේ ඔයාලට මම ඉදිරියේදී ඔයාලට අනිවාර්යයෙන්ම වෙබ් පේජ් වලින් රෙෆරන්ස් ගන්න කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝ එකෙදි කරනවා ඒ කියන්නේ අපි අර ඩවුන්ලෝඩ් කරගත් එක්ස්ටෙන්ෂන් එක යූස් කරලා අපිට එතනින් සයිටේෂන් එතනින් අපිට හදාගන්න පුළුවන් රෙෆරන්ස් මේ මෙන්න මේ විදිහට තමයි රෙෆරන්ස් එන්නේ ඉතින් ඔයාලට රෙෆරන්ස් ටයිප් එක වෙනස් කරගන්න පුළුවන් මෙතන මෝ කියන එකෙන් ගිහිල්ලා ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා Excel Journal Teach YouTube channel එක subscribe කරලා නැත්නම් තාමත් එක්මනින් ගිහලා subscribe කරන්න. ඉතින් ඔයාලට මේ විදිහට අලුතෙන් ආය ගන්න ඕන නම් අතනින් delete කරලා දාලා මේ විදිහට ආයෙත් icon එක click කරාම ඔයාලට පුළුවන් ගිහින් බලන්න මෙතන add වෙලා නැහැ. එතකොට ආයෙත් තිබ්බ අර මේ මුලින් තිබ්බ document එක අයින් වෙනවා. මොකද තව document එකක් අපි හදනකොට මේවා add වෙලා තිබ්බොත් අපිට කරදර. ඒක නිසා මෙතන මේක delete කරලා විලා අයින් වෙන්න පුළුවන්. ආයෙත් මෙතන ඊට පස්සේ application එකට ගිහිල්ලා software එකට අපි ගිහින් මෙතන මෝ ගිහිල්ලා update දුන්න ගමන් ආයෙත් ඒවා අයින් වෙලා යනවා. ඊට පස්සෙ ආයෙත් අලුතෙන් එකක් හදනකොට assignment එකක් හරි research එකක් හරි අර විදිහට ඒකට අදාළ file ටික add කරගෙන ඔයාලට මෙතනින් ආයෙ reference හදාගන්න පුළුවන්. තිල්ලේසින් මෙතනින් reference හදාගන්න පුළුවන් ඔයාලට අලුතු කාලයකදී නැත්තම් ඔයාලට ගොඩක් ටයිප් කරලා වැරදියට ටයිප් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා හරියටම වැඩේ කරගන්න ඕන මේ විදිහට වැඩේ කරගන්න පුළුවන් මේ software එක use කරලා. ඉතින් video එක හොඳයි නම් share කරන්න අමතක කරන්නත් එපා subscribe